రూపమవన సూస్తరే హీన విందిన శాస్తరే లోకె దకిన పోస్తరే శిరస విటరాయి అప్పే మోస్తరే లస్సన దవస వేవా లస్సన దవస శిరసై మోస్తరే සුදාසන කවකල ප්‍රාර්ථනා කරන අපි සූදානම් අදත් ලස්සන දවසක් ආරම්භ කරන්න. දවස ලස්සන කරන ලස්සන ඇත්තෝ අපි එකතු කරගෙන එනවා මේ වැඩසටහනට. ඔබ ඒක දන්නවා. හැමදාම මේක මතක් කරන්නේ එහා මෙහා ගිහිල්ලා උදේ පාන්දර ගෙදර වැඩ කටයුතු ටික කරලා රූපහාන ඉස්සරහින් වාඩි වෙනවා. අපි සූදානම් වෙනවා. මේ වැඩසටහන අද කවුද ඇවිල්ලා ඉන්නේ? ඔවුන්ගේ ජීවිත කොහොමද? ඔවුන් හිතන පතන විදිය කොහොමද කියලා බලන්න. අද අපේ විශ්ව ප්‍රාමාණිකය ඇවිදින පුස්තකාලය කියලා අපි හැමෝම කතා බහ කරන්නේ. එතුමාට එතුමාද අපිත් එක්ක එකතු වෙනවා අවුරුදු 97ක් අදටත් අපිට එතුමාගේ දැනුම ලබා දෙනවා ආචාර්ය එඩ්වින් නායදසමත්මන් බලමු එතුමාගේ රූප පෙළක් වර්තමානයේ එතුමා කොහොමද කියලා අයිබෝන් සුබදාසනක් වේවා. එසේ වේවා අපටත්. ගොඩක් දවසකින් ඔබතුමත් එක්ක කතා බහ කරන්න හම්බෙන්නේ. ඒක ඉතා සතුටක් කතා බහ කරන්න හැකි වීම. අපි අද දවසේදී කතා බහ කරන්න කල්පනා කරා මේ ලෝකයේ අලුත් ප්‍රවණතාවයන් සම්බන්ධයෙන්. ඔබතුමා ඔට්ටුයිද? ඔට්ටුයි. ඔට්ටුයි. ඔව්. ඒ වැඩේට හරි. අපි මෙතුමත් එක්ක ආචාර්ය එඩ්වින් නායදස මෙතුමත් එක්ක ඒ පරපුරෙන් අලුත් පරපුරට තවත් එවැනිම කෙනෙක් සම්බන්ධ කරගන්න හිතුවා. ඔහු කවුද කියලා බලමු. පින්තූර ටික දැක්කම තේරෙයි ඔහු කවුද කියලා. මෙතන කලින් එක සැරයක් අපි හැකියාව තිබුණා ඔහුව සම්බන්ධ කරගන්න. පළවෙනි වැඩසටහනේදී හෝ දෙවෙනි වැඩසටහනේදී තුමා අපිත් එක්ක සම්බන්ධව. අපි බලමු මේ කවුද කියලා. ආයිබන් බුද්ධික ඒ වගේම ආයිබන් ආරි දසමාත අනුරුද්ධ විජේරත්න. අනුරුද්ධ විජේරත්න කියලා කියන්නේ දරුවන් පිළිබඳව කතා බහ කරන්න මම මුලින්ම ඔහුව හඳුන්වලා දෙනවා. අනුරුද්ධ හොඳ තාත්තා කෙනෙක්. ඒක නිසා මම එතනින් වැඩේ පටන් ගන්නවා මුලින්ම. කම නැහැ එහෙම කිව්වට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන දෙයක් කියන්න අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි අනුරුද්ධ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම විෂය ප්‍රාමාණිකෙක්. ඔහු ඒ පිළිබඳව ඉතා වැදගත් විදියට හදාරලා තිනවා. ඔහුගේ උපාධි ඒ පිළිබඳව හදාරලා ඒ කටයුතු ඉටු කරලා තිනවා. ඒ වගේම තමයි එතුමා මූල්‍ය ශාස්ත්‍රය ගත්තත් ව්‍යාපාරික ශාස්ත්‍රය ගත්තත් ඉතා ඉහළින් ඉන්න කෙනෙක්. වර්තමානයේදී තරුණයන්ගේ චිත්තවේග සම්බන්ධයෙන් කතා බහ කරාම, තරුණයන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කතා බහ කරාම, මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් කතා කරාම මේ හැම දෙයකදීම ප්‍රතිපත්ති හදන්න ඔබ එකතු වෙලා ඉන්නවා. මම කැමති මුලින්ම අනුරුද්ධ ඔබගේ මේ විශේෂයන් සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරන්න. මොකද මට වෙලාවකදී ඔබව හම්බෙන්නේ හොඳ තාත්තා කෙනෙක් විදිහට. අපි දරුවොත් එක්ක එකතු වෙලා කතා බහ කරන අපේ වයසේ තාත්තලට එකතු වුණාම පස්සේ ඔබ ඉතා ඉහළින් ඉන්නවා, ඉස්සරහින් ඉන්නවා. හැම තාත්තා කෙනෙකුටම අම්මා කෙනෙකුටම ළමයින් වෙනස් විදිහකට කොහොමද යොමු කරන්නේ, අර ഘോഷාකාරී තත්ත්වය නැතුව ළමයින්ට කොහොමද සතුට හොයල් දෙන්නේ කියන තැන්වලදී ඔබ ඉතා හොඳ කියවීමක් ඉන්නවා. තව තැනකදී ඔබ හම් වෙන ව්‍යාපාරිකෙක් විදිහට. ව්‍යාපාර කටයුතු වල මේ බිස්නස් තියෙන මනුස්සයෙක් කියන එක නෙමෙයි. කොහොමද ව්‍යාපාර ආරම්භ කරන්නේ, ව්‍යාපාර කළමනාකරණය කරන්නේ කොහොමද කියලා උපදෙස් දෙන කෙනෙක් විදිහට. තව තැනකදී ඔබ හම් වෙන බ්‍රෑන්ඩ් හදන කෙනෙක් විදිහට.
තවතනකදී හම්බ වෙනවා තරුණයන්ගේ ප්‍රතිපත්ති සම්පාදකෙක් විදිහට. මේ සියල්ල ඉගෙනගෙනද කරන්නේ නැත්නම් හොයලා බලලාද කරන්නේ? අත වශයෙන්ම මම විශාල පරේෂණකින්නවා කිව්වොත් හරි බුද්ධික. මොකද සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට අද අපිට තියෙන ලොකුම වාසිය තමයි එක පැත්තකින් අපිට ප්‍රමිතිගත අධ්‍යාපනය ලැබෙනවා වගේම අපිට අවශ්‍ය බොහෝ දේවල් සොයාගෙන යමේ හැකියාව අපිට ලැබිලා තිබෙනවා. ඔබට උනන්දුවක් උමනාවක් තිබෙනවා නම් ඕනෑම ශේෂ්ත්‍රයක් පිළිබඳව හදාරන්න, ඒ වගේම මේ පිළිබඳව සොයා බලන්න, ඒ සඳහා අවකාශය අද මේ වන විට ලැබිලා තිබෙනවා. ඔබ අර වැඩසටහන ආරම්භයේදී සඳහන් කරා මේ ඇවිදින පුස්තකාලයක් වගේ කියලා අපේ ආචාර්ය එඩින් අරිදස මහත්මයා. ඇත්ත වශයෙන්ම අදටත් අපේ පුදුමයට පත් වෙන එතුමාගේ මතක ශක්තිය සහ එතුමාගේ ඒ දැනුම විෂය ප්‍රාමාණික බව අපි පුදුමයට පත් කරනවා. අපි එතුමාට චිරාත් කාලයක් ජීවත් වෙන්නට ආශිර්වාද කරනවා මේ මොහොතේදී. ඉතින් මේ අපේ ඉස්සෙල්ලා Google එක. එහෙම නැත්නම් අත වශයෙන් මෙතුමාගෙන් සමහර අවස්ථාවලදී මම කතා කරලා සමහර දේවල් අහනකොට කිසිදු පරිගණකයක් භාවිත කරන්නේ නැතුව එතුමා ඒ තොරතුරු මට ලබා දෙනවා. ඉතාම හොඳින් සමහර වෙලාවට අපිට Google search එකකින්වත් ගන්න බැරි තරමට. ඉතින් ඒ ආකාරයෙන් මම කියමින් එන්නේ අපි අදවන විට අපේ තරුණ පරම්පරාවට දුවා දරුවන්ට මේ සියවස් ගණනාවෙම නොතිබිච්ච ඉතා වටිනා දෙයක් ලැබිලා තිබෙනවා. ඒ තමයි දැනුම සොයාගෙන යමේ තිබෙන අවකාශය. ඔබ කිව්වා වගේම මම ප්‍රමිතිගත අධ්‍යාපනය හරහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය, පශ්චාත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සියල්ල ඉවර කරගෙන ඇවිදලා තිබෙනවා. මට මුලින් ඒ ටික කියන්න. ඔබ ලංකාවේ තර්ස් විශ්වවිද්‍යාල ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔබ ඕස්ට්‍රේලියාවට යනවා. ඔස්ට්‍රේලියාවේදී ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරනවා, පශ්චාත් උපාධිය කරනවා. මොනවද සබ්ජෙක්ට්ස්? මොනවද කරලා තියෙන්නේ? ඊට පස්සේ මොනවද හොයාගත්තේ? ඒ ටික අපිට කියලා ඉන්න. හොඳයි. ඇත්තටම මම උසස් පෙළ හදාරන්නේ වාණිජ අංශයෙන් ලංකාවේ. ඊට පස්සේ මම අවුරුදු 19 වෙනකොට මම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට යනවා. ඔස්ට්‍රේලියාවේ මම අධ්‍යාපනය හදාරන්නේ ලාට්‍රොප් විශ්වවිද්‍යාලේ. එහිදී මානව සම්පත් කළමනාකරණය සහ අලවිකරණය තමයි මගේ විෂයපතේ වෙන්නේ උපාධිය සම්බන්ධයෙන්. ඊට අමතරව මම අලවිකරණය සම්බන්ධයෙන් උසස් ඩිප්ලෝමාවක් හදාරනවා හෙල්ස් ඉන්ස්ටිටියුට් එකේ. පසු කාලීනව මම ඩීකින් විශ්වවිද්‍යාලේ මගේ මාස්ටර් එක පශ්චාත් උපාධිය කරනවා රාජ්‍ය පරිපාලනය ප්‍රතිපත්ති කළමනාකරණය කියන අංශය මූලික කරගෙන විශේෂම දේශපාලන සන්දර්භයක් තුළ. ඉතින් ඒ හරහා ගන්න අත්දැකීම්, නව කියවීම්, විශේෂයෙන්ම ප්‍රතිපත්ති කළමනාකරණයේදී දරුවන්ගේ අධ්‍යාපනය සහ තරුණයින්ගේ තරුණ තරුණියන්ගේ අනාගතය සම්බන්ධයෙන් ගන්න ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් විශේෂ අවධානයකට මම රැගෙන යනවා ඒ විෂය පද්ධතිය තුළ. ඔව්, මට වැදගත් මොනවා ඔය කතාව අනුරුද්ද. දැන් අපේ බොහෝ දෙනෙක් ඇවිල්ලා විවිධ වැඩසටහන්වලදී විවිධ තැන්වලදී කතා බහ කරනවා. ඔවුන් ඉගෙන ගත්තේ මොනවද, ඉගෙන ගැනීමේ විෂය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම පිළිවෙලක් තියෙනවද නැද්ද කියන එක ගැන අපි දන්නේ නැහැ. අපිට විශ්වාසයක් නැහැ. බලන් ඉන්නවා අම්මලා තාත්තලා කවුරු හරි ඇවිල්ලා මොනවා හරි වැඩසටහන් වල කතා කරනවා. ඒ පිළිබඳව වගකීමක් ඔවුන් ගන්නෙත් නැහැ. අධ්‍යාපන මට්ටම ගත්තොත් එහෙම ඒක හරිද නැද්ද කියලා සුසුකම් පරීක්ෂා බලන්න බන්න දෙයක් නැහැනේ. මේ රූපවාහිනියනේ බලන්න. හැබැයි මේ වෙලාවේ ඔබ ඉන්නේ ආචාර්ය එඩ්වින් ඇරිසමත්තුමත් එක්ක. එතකොට ඔබ මොනවා හරි වැරද්දක් වුණොත් එහෙම මෙතුමා ඉන්නව නැහැ. ඒක වැරදියි කියලා කියන්නේ. නෑ, ඒක වැරදියි. වරදින්න දෙයක් නැහැ. කොහොමද විශ්වාසය? වෙන්න පුළුවන් වරදින්නත් නැහැ. එමුකෝ වගකීමෙන් යුක්ත ස්ටඩි අධ්‍යයනයක් කළා තියෙනවා. අධ්‍යයනයක් කළා තියෙනවා. අන්න ඒක තමයි මම මේ කියන්නේ. එතුමත් පැහැදිලිව කියනවා. ආවට ගියාට නෙවෙයි. ඔබ පැහැදිලිව විධිමත් අධ්‍යාපනයකුත් හදාරලා තියෙනවා. අනිවාර්යයෙන්ම. ප්‍රතිපත්ති සම්පාදකෙක් විදිහට. අපේ ලංකාවේ තරුණයන්ට නැත්තේ මොනවද අනුරුද්ද? අත වශයෙන්ම අපේ අපි ගැන තක්සේරුවක් නැතිකමක් තිබෙනවා. මම විශ්වාස කරනවා අපි රටක් විදිහට ගත්තොත් අපි මැදිහත්ව අපේ රටේ මේ දක්වා අපි ආපු ගමන් මඟ බලන්න ඕනේ බුද්ධික. අරදාස් මහත්මයා, අපි දියුණුවෙන් පවතින රටවල් අතරේ ඉහළ මට්ටමක සාධනීය තැනක ඉන්න රටක්. හැබැයි බොහෝ වෙලාවට අපේ තරුණයින්ට සමාජයට වැඩිහිටියන්ට පවා සමාජගත වෙලා තිබෙන එක මිත්‍යාවක්. අපි බොහොම අසාර්ථක රටක් කියලා. අපි ලෝකයේ සමහර වෙලාවට විහිළුවට ලක් වෙන රටක් කියලා. නමුත් එහෙම නෙමෙයි. මගේ විෂය ධාරාව ඇතුලේ හදාරාගෙන ගියත් අපි දන්නවා පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අපි හඳුන්වන රටවල් විශේෂයෙන්ම දියුණුවෙන් පවතින රටවල් ඇතුලේ බ්‍රිතාන්‍යයට යටත් වෙච්ච රටවල් අතරින් ගත්තත් දියුණුවෙන් පවතින රටවල් අතරින් ගත්තත් සමාජ සංවර්ධන දර්ශක අතරින් අපි ඉතා ඉහළ මට්ටමේ තියෙන රටක් බුද්ධික. ඒ වගේම අපි විවිධාකාර දේශපාලන හැලහැප්පීම්, ගැටුම්, ත්‍රස්තවාදී කලකෝලහල, අභ්‍යන්තර දේශපාලන අර්බුද මේ සියල්ල මැදින් පහුගිය අවුරුදු 60-70ක් ගමන් කළත් අපේ රටේ දේශපාලකින්ටත්
මේ ගෞරව එක පැත්තකින් යා යුතුයි. අපිට පුළුවන් වෙලා තිබෙනවා ලෝකේ ඉතාම රටවල් දෙක තුනක් විතරක් පවත්වාගෙන යන නොමිලේ ලබා දෙන නිදහස් නොමිලේ අධ්‍යාපනයත් නොමිලේ සෞඛ්‍ය පද්ධතියකුත් දිගින් දිගටම පවත්වාගෙන යන. මේක ප්‍රතිඵලයක් විදිහට සෞඛ්‍ය සම්පන්න මං කියන අනිත් රටවලට බොහෝ දුරට සාපේක්ෂව උපතේදී අපේක්ෂිත ආයු කාලය ඉහළ මට්ටමක තියෙන, ලදරු මන් අනුපාතිකය පහළ මට්ටමක තියෙන, පෝෂණ මට්ටම අපේ යම්කිසි ගැටලුදායක තත්ත්වයන් තිබුණා මන්ද පෝෂණය අඩු කරපු පුරවැසියෝ බිහි කරනවා වගේම බුද්ධිමය ප්‍රවේශයක් සහිත පුරවැසියෝ බිහි කරා. ඒක මම එහෙම කියන්නේ බුද්ධික අර දස මහත්මයා අපේ රටේ විද්වතුන්ට ලෝකේ ඕනෑම රටක පිළිගැනීමක් තියෙනවා. මට ඔතනින්ම තියෙනවා කතාවක්. ඔබතුමා දැන් අපිට නිදහස හම්බෙලා අවුරුදු 71නේ. ඔව්. එතකොට නිදහස හම්බෙන්න කලින් තමයි මේ ලෝකෙට ආවේ. ඔව්. ඔබතුමාට අවුරුදු 97ක්. ඒක නිදහස හම්බෙච්ච අවුරුදු 71මත් ඔබතුමා ජීවත් වෙලා තියෙනවා. ඔව්. ඊට කලින් තව අවුරුදු 20කට වැඩි ජීවත් වෙලා තියෙනවා. ඒ කාලේ මේ කාලේ තරුණයෝ ගත්තොත් එහෙම අපේ රටේ ඔවුන් හිතන පතන විදිය හරි ඔවුන්ට ලැබිච්ච දේවල් ගැන හරි ඔබතුමා සෑහීමකට පත් වෙනවා. පළමුවෙන් පිළිතුරක් දෙන්න. ඔව්. අපේ අනුරුද්ධ තරුණ මහත්මයා දිහා බැලුවොත් ඉන්නම් සාර්ථක වී තිබෙනවා. මොකද එතුමා නිකන් ඉඳලා නැහැ. ඔව්. අපේ ඉතිහාසයේ දෙසත් අපේ මිනිසුන් මේ ලැබිච්ච සම්පත් භාවිත කළ ආකාරයත් ඒ වයින් ලබාපු කීර්තිය හා ප්‍රතිඵල ගැන හිතලා තියෙනවා. ඒ නිසා එවැනි පිරිසකුත් ඉන්නවා. එවැනි පිරිසකුත් ඉන්නවා ඒ පිළිබඳ අවබෝධයකින් තොරව තමන්ට මහා ධනයක් ලැබුණත් ඒ ධනය භාවිත කරන්නට බැරි වෙච්ච උදවිය ඉන්නවා. ඒ වගේ අයත් ඉන්නවා. එනිසා මම පළමුවෙන් මෙතුමාට මගේ කෘතඥතාපූර්වක ගෞරවය පිරිනමනවා. යථාතත්ත්වවාදීව අපේ ජයග්‍රහණය දකින්ට මේ ඥානයක් තිබෙනු කියලා. මධ්‍යස්ථ බැලුවාම ලැබෙන ඒ සුභවාදීත්වය. ඒකට මම ඉස්සෙල්ලා අතීතේනුත් සාධක කීපයක් ඉදිරිපත් කරන්න. මොන රටකද ලෝකේ මෙච්චර රටවල් තියෙනවා? මොන රටකද අඛණ්ඩ වංශකතාවක් තියෙන රටක් තියෙනවා? මේ පුංචි රටේ විතරයි ඉන්නේ. විජේක පටන් ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා සතවර්ෂ විස්තරක් වුණ කාලයක් අඛණ්ඩව ලියපු ඉතිහාසයක් මොන රටකද? ඉතිහාසය පිළිබඳ කොච්චර හැඟීමක් තිබුණාද? පැහැදිලිවම තියෙනවා පේන. ඒ වගේම කොහොමද? ඒ වගේම අපේ රටේ තමයි මිනිස්සු හැම රජවරු ඕන රටක නරක පාලකයෝ ඉන්නවා. අපේ රජ අපේ රජවරු හැම තිස්සෙම පාලනයකේ දසරාජ ධර්මයට අනුව විලසින් සිය සුතන් සතන් රකයි කියලා තමන්ගේ දරුවන් වගේ. ඒ වගේ සම්ප්‍රදායික පාලනය පිළිබඳ ඉතාම උසස්ම උසස් ප්‍රතිති වුණා අපේ උදවියට. අනික රජවරු තමන් කරන ක්‍රියාවල් මිනිසුන් කෙරෙහි බලපවන නැද්ද කියන්න උපදේශකරුන් කියන කහිටියන තමරු රෑ වෙස්වලාගෙන යනවා. පැහැදිලිව අර ගජබාරජ්ජුරු වෙස්වලාගෙන යනකොට අඬනවා මාතාවක්. අර මිනිස්සු කියලා තියෙන අයියෝ අපේ මිනිස්සු හොඳට සුවසපෙන් ඉන්නවා කියලා. මොකද රටින් අල්ලගෙන ගිය සෙනගට දරුවා තාම ඉවල නැහැ. ඒ විදිහේ දේවල් හොයන තරමට ජනයාගේ සුබසත සොයන තරමට අපේ පරිපාලන ප්‍රතිපත්තියක් තිබුණා. ආගම පෙරදැරිව පාලනය කිරීමේ දසරාජ ධර්ම පරණතක් තිබුණා. ඒ නිසා ඒගොල්ලෝ ඉතාම හොඳට අනික යයිත් කෙනා නම් ලෝකේ ඕන තැනක ඕන තැනක නරක හොඳ දෙකම තියෙනවා. නමුත් සමූහයක් වශයෙන් සලකනකොට මුළු මහත් ඉතිහාසය දිහා බලමුට අපි සාර්ථක ඉතිහාසයක්. අපි මෙම කල්පනා කරමු. දැන් ඔබතුමා කිව්ව එක අපි බලමු මොන රටකද අපේ තරම් හොඳ මේ හයිඩ්‍රෝ කල්චර් එකක් ජල සංස්කෘතියක් තියෙනවා. අපේ ජල සංස්කෘතියට සමාන කරන ජල සංස්කෘතියක් අනුරුද්ධ මහත්තයා දන්නවද වෙන රටක? නෑනේ. අපේ රටේ එක රජෙක් මහපැරකුම්බර. මහපැරකුම්බර රජු කොච්චර ලෝකෙට දීලා තියෙන එක්තරා චින්තනයක් තියෙන මුළු මහත් ලෝකයේම සතුටු කරන. මොකද්ද? අහසින් වැටෙන එක වැසි බිඳුවක්වත් මිනිසා විසින් ප්‍රයෝජන මිනිසාගේ ප්‍රයෝජනයට පත් නොවී මුහුදට ගලා ඉඩ දී නැත. බැහි බිඳුවටත් පෞරුෂත්වයක් දීලා. පැහැදිලිව. A drop of water has been made the person. දිය බිඳුවත් මිනිහෙක්. මේ මිනිහට නිකන් යන්න දෙන්න බෑ. වැඩක් කරන්න. අපිට මෙයක් කළ තියෙන. මට වාසනාවක් මේ ආත්මීය කතාවක් නෙමෙයි මේ කතාවට අතුරු. මට මේ ලැබුණා
ශිෂ්‍යත්වයක් කෙන්‍යාවේ නයිරෝබි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර ප්‍රෝග්‍රෑම් එකේ පරිසර ව්‍යාපෘතිය අගන් කාර්යාලය. එතන තියෙන පැරකුම්බා රූපය යටින් ඇදලා මුළු ලෝකෙම මෙයා තමයි මේ ප්‍රකාශය කළේ. ඉතින් එහෙම මිනිස්සු හිටියේ. එහෙම පරම්පරාවක්. ඒ පරම්පරාව එහෙම ඇවිල්ලා ඉවරලා ඊගාවට අපේ නිදහස නැති වුණානේ. අපි යටත් වුණේ නැහැ. අපි එකිනෙකා බලකාම නිසා ඇතිවෙච්ච පසු නිසා ජෝන් ඩොයිල් කියන මහා පුදුම දක්ෂ ભેද බින්න කිරීමේ දක්ෂ මිනිහනේ අපි ඔක්කොම මේගොල්ලෝ වෙනස් කළේ. ඇයි වෙනස් වුණේ මොනවා කරන්නේ? ඒගොල්ලෝ පාවදුන්නා. පාවදුන්නාට පස්සේ තමයි අපේ මිනිසුන්ට නිදහසේ අගේ පේනුනේ. අගේ පේනලා එමකෝ මේ ගිම්මානේ තියෙන උෂ්ණය හොඳට දැනෙන්නේ සීතලෙන් ගැහෙනකොට. ඒ වගේ තමයි නිදහස පිළිබඳව උනන්දු ඇති උනේ. දැන් මෙතිමා කිව්වා ඒ කාලේ ඇතුළතත් ඉතාම හොඳ ජාති හිතයිෂී උගත්කන් තියෙන මිනිස්සු හිටියා. ඒ මිනිස්සු එකතු වුණා. එකතු වුණා. නමුත් අපි ඉන්දියාවටත් වඩා ඉන්දියාව දෙකෝටිය පමණ ජනතාව නැති කරගෙන නිදහස ගත්තා. නිදහස අරගෙන රට මහා රට තුනකට කඩා ගත්තා. ඔව්. පාකිස්තානේ, ඉන්දියාව, බටහිර පාකිස්තානේ. අපි එකතු වෙලා මේ පුංචි රට කැඩෙන්න තිර නොදී පොන්නම්බල මරණාචලම් වැනි හින්දු අය ඊගාට කතෝලික මුස්ලිම් ඔක්කොමත් එකතුගෙන අපි රට නිදහස් කරගත්තා. අපේ රටේ මිනිස්සුත් මැරුණා කීප දෙනෙක්. එමකෝ අවිචාරී කෝටි ගණන් මැරුන්නේ නැහැ. මේ ඒගොල්ලෝ එහෙම කළා රට තුනකට බෙදුණා. අපි රට බේරගත්තා. අපිට හැකියාව තියෙනවා රට හරියට බේරගන්න. අපිට හැකියාව තියෙනවා මේ රටේ දක්ෂ මිනිස්සුන් ඉතුරු කරගන්න. අද දෙපැත්තක දෙන්නේක් දෙපැත්තක කියලා කියන්නේ වයසින් දෙපැත්තක වුණාට ඔවුන්ගේ බුද්ධිය ඔවුන් කතා බහ කරાવી අපේ දරුවන්ට අපේ අම්මලට මොකක්ද මේ රට ඉස්සරහට ගෙන යන්න ඕන විදිහ කියන එක සහ විශේෂ ප්‍රාමාණිකයන් නිසාම ඔවුන් කතා බහ කරાવી අපේ රටේ ප්‍රතිපත්ති කොහොමද හැදෙන්න ඕන කියලා හැමතිස්සෙම වැරදිම දකින්නේ නැතුව හොඳ දකින්න විදිහක් අද අපි කතා කරමු මේ ලස්සන දවස. අද අපි කතා බහ කරන ආචාර්ය එඩ්වින් ආරියදාසමැතිතුමන් ඒ වගේම තමයි අනුරුද්ධ විජේරත්න මැතිතුමන් මේ දෙපළ එඩ්වින් ආරියදාසමැතිතුමට අවුරුදු 97යි අනුරුද්ධ අවුරුදු 40යි බාගට බාගේ නේ බාගට තඩ වැඩි ඔව් කොහොමද එහෙම කිව්වට කිසි ප්‍රශ්නයක් නැහැ වයිසක් වල ප්‍රශ්න කිත් නැහැ අනිවාර්යයෙන්ම ඇයි අපි මේ වගේ දේවල් අංගන්න දෙයක් නැහැ බුද්ධ අපි අනුරුද්ධ දැන් සර් කතා කරද්දී සර් පැහැදිලිව අපිට කිව්වා ඉතිහාසයත් එක්ක කොහොමද අපි සුබවාදීව හිතන්නේ කියන එක සහ එක ගොනෙක් වැට කැඩුවාම හරක් ඔක්කොම අහු වෙනවා වගේ මේ රජවරුන්ටත් අපේ රටේ තිබුණා සමහර කය කියාගෙන ගියා එක රජෙක් වැරදි නම් මුළු රාජ පරම්පරාවම වැරදි වගේ කතාවක් මේ රටේ දේශපාලනටත් දැන් වෙලා තින්නේ එහෙමයි සාමාන්‍ය සැලකිලි ප්‍රමාණයක් වැරදි කරනවා තමයි හැබැයි ඒක නිසා හැමෝම වැරදි හැමෝම මුකුත් කරන්නේ නැහැ කියලා අපිට කතා කරන්න බෑ ඔබ හොඳ තැනකට එනවා අනුරුද්ධ තරුණයෙක් විදිහට තරුණ ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදිහට දැන් එක අලුත් විෂයක් අපේ රටට මිට කලින් අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන් කතා බහ කරේ නැහැ ඒක දැනට වසර ගණනාවකට කලින් තමයි කතා බහ කරන්න ගත්තේ මේ තරුණයන් විසින් එකතු වෙලා ප්‍රතිපත්ති හදන්නට ඕන තරුණයන් එකතු වෙලා වෙනම එකතුවක් තියෙන්න ඕන ඔවුන් යහපැත්තකට යන්න ඕන කියන එක යහපාලනය ගැන නෙවෙයි මම කතා කරන්නේ ඔබ මෙතුමා කතා කරපු දේ වර්තමානට ගෙන આવොත් අපේ රටේ යහසාධනීය තත්ත්වයන් ගැන මොනවද හිතන්නේ? අත වශයෙන් බුද්ධික ප්‍රතිපත්ති කළමනාකරණය නිසා ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී ඊටාම වැදගත් සාධකය තමයි අපි ඉන්න තත්ත්වය පිළිබඳ හරි අවබෝධයකට පැමිණීම. ඔව්. එහෙම නැතුව අපි සමහර වෙලාවට තියෙන තත්ත්වෙට වඩා පල්ලෙහැන් හිතලා හෝ තියෙන තත්ත්වෙට වඩා උමනාවට වඩා අතිශෝක්තියෙන් ඉහලින් හිතුවොත් මේ තත්ත්වය අඳුනගන්න බැරි වෙනවා. ඉතින් එම නිසා අපි ඒ වගේම තේරුම් ගන්න ඕනේ අපි යම්කිසි දෙයක් සමග අපේ රටක් අපේ තත්ත්වයක් අපේ සමාජයක් සංසන්දනය කරනකොට අපිට ගැළපෙන උදාහරණ ගන්න ඕනේ. අපි ස්කැන්ඩිනේවියන් රටවල් එක්ක සංසන්දනය කරලා ලංකාවේ ජීවන තත්ත්වයන් සහ දේශපාලන විග්‍රහය කියදීම කිසිසේත්ම සාධාරණ නැහැ. ඉතින් ඒ වගේම අපටත් වැඩිය ගොඩාක් පල්ලෙහා මට්ටමේ තිබෙන රටවල් එක්ක සංසන්දනය කළා හරියන්නේ නැහැ. ඉතින් හැම වෙලෙම යථාර්ථවාදී ප්‍රවේශයකට අපි එනවා නම් ඒ යථාර්ථවාදී ප්‍රවේශයකට එන්න පුළුවන් වෙන්නේ සම තත්ත්වයේ සම
ප්‍රශ්නවලට මුහුණ දීපු ඒවායින් ගොඩාපු විදිය බලලා ඒ තැනකට ඇවිත්ලා. මම අහලා තියෙන නුද්ද දැන් දැන් ගරිල්ලා සටන් ගත්තොත් එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් අපි 71 කැරල්ලක් ඇති වුණා 89 කැරල්ලක් ඇති වුණා. දැන් මේ කැරලේ ඇති වෙන්නේ රජයත් එක්ක තිබිච්ච ප්‍රශ්න නිසා තමයි. ඔව්. එහෙම නැත්නම් තරුණයන්ගේ පීඩිත හිඳ තමයි. ඔව්. හැබැයි හතර වර්ගයක් ඉන්න නිසා මේ දේවල් හරියට කරෙන්නේ නැහැ. මොකද හේතුව අත්ත මුත්ත නැත්ත පනත් එහෙම නැත්නම් પરම්පරාවල් වටේ ඉන්නවා. නෝනා ඉන්නවා, නෝනාගේ પરම්පරාවේ කවුරු ඉන්නවා. කවුරු හරි කෙනෙක් මැරුවොත් හරි මැරුණොත් හරි හතර වර්ගයක් තරහ වෙනවා කියලා කියනවා. මේක නිසාම අපේ රටේ යුද්ධ ඇති වෙන එක හරි සීමා වෙලා තියෙනවා. දැන් කැරල්ලක් ඇති කරගන්න බැරි වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට බොහෝ දිනක් සම්බන්ධ නොවී හිටියා ඒ කාලෙදී මෙන්න මේ කාරණාව හින්දා. ඔබ ඔය කියාගෙන යන්නෙත් අපි මේ සම්බන්ධකම් ටික දූපතක ඇතුළේ හිටියට හැමෝම නෑදෑයෝ. ඒක නිසා නේද මේ දේවල් ඉස්සරහට යන්න බැරි වෙන්නේ. ඔව්, එක්තරා විදිහකට දැන් කැරළි ඇතිවීමේ සමාජ පසුබිම ගත්තොත් ආර්ථික අවස්ථාවන් අවම වීම තුළ තමයි මේ අර්බුදය උත්සන්න වෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ඒ සමාජයේ පුපුරා යන ඒ පීඩනයන් බලපානවා ඒ ඒ ඒ ඒ ඊට පෙර පැවති ආණ්ඩු හෝ පවතින ආණ්ඩුවල තිබෙන ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ තිබෙන දුර්වලතාවයන් මත ගැටුම්. ඒ වගේම ඒවට සමහර වෙලාවට ඒවායේ තිබෙන දුර්වලතාවයන් අතිශයෝක්තිය වර්ණනා කරලා පිරිස් එකතු කරගන්න පුළුවන් වටපිටාවකුත් තියෙනවා. අපි ওই දෙකම බැහැර කරන්න බෑ. එක්තරා විදියකට දේශපාලන සන්දර්භය ඇතුලේ දේශපාලනය කරන අයගේ දුර්වලතාවයන් තියෙනා වගේම ඒ දුර්වලතාවයන් වැඩිපුරමවලා මේක අපිට විතරක් බලපානවා මෙන්න මේ හේතුන් මත කියලා කණ්ඩායම ඒකරාශී කිරීමේ හැකියාවක් තිබෙනවා. හැබැයි ඒ කෙසේ වුණත් උතුරේ වුණත් දකුණේ වුණත් කාලින් කාලයට ඇතිවෙච්ච ඒ අර්බුද වලින් අපිට ඉගෙනගත හැකි පාඩම් රසක් තිබෙනවා. ඒ හරහා තමයි අපි ඊළඟට අනාගත ප්‍රතිපත්ති සම්පාදනයකදී වඩා වැදගත් ප්‍රතිපත්ති සම්පාදනයක් කළ යුත්තේ. අනුරුද්ධ, දැන් උදේට වැඩිපුර බලන්න අපේ කාන්තාව අම්මලා. ඔව්. ඔබ තාත්තා කෙනෙක්. ඔව්. දැන් මේ ප්‍රතිපත්තිමය කතා, දේශපාලන බරපතල දේවල් මේ අම්මලට තේරෙයිද නැද්ද? නැත්තම් අපි හිතන් ඉන්න සමහර කාලකට කාන්තාවට මේක තේරෙන්නේ නැහැ කියලා. මීට කලින් දවසක මම ආයදාස මහත්මයාත් එක්කම කතා කරද්දී කිව්වා විශ්වවිද්‍යාලයේදී දැනට වසර ගණනාවකට කලින් 65%කටත් වැඩි ප්‍රමාණයක් හිටියේ කාන්තාව. ඒ කියන්නේ දැන් ඔවුන් අම්මල විදිහට ගෙදර දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. මොකද බොහෝ කාන්තාවන් අපේ හැමෝම වගේ රස්සාව කරන්නේ නැහැ. උගත් බුද්ධිමත් කාන්තාවන් ඉන්නවා. ඒකින්ද ඔබගේ කතාව තේරෙනවා. මම මේ කියන්නේ ගෙවල් වල ඉන්න අම්මලට මේ දේවල් වලට දරුවන්ව යොමු කිරීම සහ ඔවුන් යොමු වෙන විදිය ගැන පොඩ්ඩක් අපිට කියලා දෙන්න. අනිවාර්ය වශයෙන්ම මම හිතන්නේ මේ ආසියානු කලාපයේ පමණක් නෙමෙයි ලෝකයේම ඉහළ මට්ටමේ බුද්ධි ප්‍රඥාවක් තිබෙන පිරිසක් තමයි ශ්‍රී ලංකාවේ කාන්තාවෝ. ඒක මේ මම නිකමට කියන ප්‍රකාශයක් නෙමෙයි ආරියදාස් මහත්මයා. ඒ අය ඔප්පු කරලා තියෙනවා. අපේ රටේ තරුණ පරම්පරාව මීට පෙර අවදි ගණනාවක් ඉඳලා 60 70 80 ඉඳලා ඔබ ගණන් අරගෙන බැලුවොත් ඒ අයගේ බුද්ධි මට්ටම ඉහළ නැංවිලා ඔය අපි කතා කරපු දේවල් වලට යොමු වෙලා තිබෙන්නේ කුමන කාරණය මතද? තනිකරම අම්මගේ රැකවරණය, අම්ම ලබා දීපු අධ්‍යාපනය, නිවසේ ලබා දීපු ආරක්ෂාව හින්දායි ඒ දරුවෝ එතනට ඇවිල්ලා තිබෙන්නේ. ඉතින් එම නිසා මම කිසිසේත්ම හිතන්නේ නැහැ මෙවැනි සංවාදයක් නොතේරෙන මවවරු මේ රටේ ඉන්නවා කියන්නේ. යම් ආකාරයකට තිබෙන මානසික තත්ත්වය හෝ යම් එහෙම නැත්නම් තිබෙන යම් පීඩනයක් නිසා ඒ කාරණා එහෙම ගොනු කරන්න නොහැකි වුණත් අතිශය බහුතරයකට බුද්ධික මේ කාරණා අවබෝධ කරන්න පුළුවන් බුද්ධි මට්ටමක දෙමව්පියෝ විශේෂයෙන්ම මව්වරු ඉන්න හින්දා තමයි ලෝකේ ජය ගන්න පුළුවන් වෘතිකයෝ. අපේ රටේ තියෙන ලොකුම සම්පත මානව සම්පත, රටෙන් පිට ඉන්නවා මිලියන දෙකකට ආසන්න පිරිසක් විවිධ රැකියාවල නිරත වෙමින් නැත්නම් මේ රටවල ජීවත් වෙමින් එවැනි පිරිසක් බිහි කරලා ඔබ කැනඩාවට, ඇමරිකාවට, එංගලන්තයට, ඔස්ට්‍රේලියාවට ගිහලා බලන්න ඒ තියෙන විශ්වවිද්‍යාල පද්ධති හොඳට විමර්ශනය කරලා ඒ හැම විශ්වවිද්‍යාලයකම අවම වශයෙන් එක ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් ලංකාවේ ඉන්නවා. ඔස්ට්‍රේලියාවේ තත් වෙන ඊට වැඩිය ගොඩක් වැඩි ආරිදස මහත්ම විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මිලියන 20ක ජනගහනයකට එවැනි පිරිසක් කරන්න පුළුවන්කමක් තිබුණා නම් මම මේ කතා කැලිෆෝනියාවේ ඉඳලා මෑතකදී ඇවිල්ලා මගේ යාළුවෙක් මහාචාර්ය ගුණ තෙලෙව්වා. ඔව්. එයා දේශනයක් පැවැත්තුවා. ඉතාම ප්‍රධාන තැනක ඒ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයේ ඉන්නේ අපේ මහාචාර්යවරු. ඔබ දෙපළම පැහැදිලිව කියනවා බුද්ධිමත් පෞර පිරිසක් මේ රටේ ඉන්නවා කියලා. අනිවාර්යෙන්ම. මේ බුද්ධිමත් මව්වරු විදිහට ඔබට මේ රට වෙනස් කරන්න පුළුවන්. ඒකයි අපේ යෝජනාව. මොවුන් දෙපළ පැහැදිලි කරලා දෙයි. තමන්ගේ දරුවන්ව මේ වෙනකොටත් ඔබ හරිම ගෙනිනවා කියන එක අපි හැමෝම විශ්වාස කරන කාරණාවක්. අපි හැමෝම මේක දන්නවා. හැබැයි මේ කතා ටික අහගත්තොත්, මොවුන් කතා බහ කරන ප්‍රතිපත්ති ටික දැනගත්තොත්
අපිට තවත් වෙන මානයක් හොයාගෙන යන්නට පුළුවන් අපේ දරුවන්ව හරිම තැනටද ගෙනියන්න කියන එක. අරිදස් මහත්මයා, ඔව්, අනුරුද්ධ කතා බහ කරා අපිත් එක්ක, කිව්වා එතුමා කොහොමද මේ අම්මලා මේකට සූදානම් වෙන්නේ කියන කතාව. ඔබතුමාගේ මම කැමති දැනගන්න ලෝක ප්‍රවණතාවයත් එක්ක අවුරුදු 140 ගණන් ජීවත් වෙන්න පුළුවන් දැන් ළමයි හදනවා ජානතාක්ෂය. ඔව්. ඒතර අනුරුද්ධ කියන කතාවත් එක්ක නිතරම අනුරුද්ධ අපිත් එක්ක කතා කරන මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මේ වගේ බුද්ධිය සම්බන්ධයෙන්, කෘතිම බුද්ධිය එනවා නැත්නම් චිත්ත වේග බුද්ධිය එනවා, මේ මේ දේවල් සම්බන්ධයෙන් අනුරුද්ධ කතා කරනවා. මම කැමති ඔබතුමාගෙන් මේකට ප්‍රවේශයක් ගන්න. මොකද්ද මේ අවුරුදු 135 ළමයාගේ කතාව? ප්‍රථමයෙන්ම විද්‍යාව මගින් මිනිසුන්ගේ ජීවිත දික් කරන්න ක්‍රමවල දාලා තියෙනවා. ඒ දික් කිරීම ප්‍රායෝගික වශයෙන් සතුන් කෙරෙහි පරීක්ෂණ කළා, දැන් ඉවරයි. ඔව්. ඊගාට මිනිසුන්ට යොමු කරලා, ඒ යොමු කරලා ඒගොල්ලෝ ඉත ආඩම්බරයෙන් කියලා තියෙනවා, ඒක මානව සත්වයාට ඉදිරිපත් කළොත් මේ අද ඉඳන් අවුරුදු ගානකින් බිහිවන දරුවෙකුට බලාපොරොත්තු වෙන හැකි පරමාවේශ අවුරුදු 142ක්. ඒ විදිහට විද්‍යාවෙන් සකස් කරලා තියෙනවා. ඒ විද්‍යාවෙන් සකස් කළා අන්තිමට දෙමාපියෙකුගෙන් උපදින දරුවෙක්නේ. ඒසරේ දෙමාපියන්ගේ චරිතය පව වෙනස් කරන්න හැක් වෙනවා යම්සේ කාලයකදී. මම ඊට වඩා යමක් කියන්න කැමතියි මේක. අපේ රටේ හැම විද්‍යකම හැම ප්‍රදේශකම බහුතරයක් දෙමාපියෝ බුදු සමයෙන් හැදිලා තියෙනවා. දෙමාපියෝ ඕන දෙයක කියන්නේ අනේ තෙසරණ සරණයි ආදි වශයෙන් කියන ගතියක් තියෙනවානේ. හැම විටම අපේ ජනතාව තුළ පවත්න ආන්න ඒ ශික්ෂණයත් විද්‍යාවක් වගේ. දුරකථනයෙන් කතා කරාම වෙනද නම් බායි කියලා තියෙනවා. දැන් කියන්නේ බුදු සරණයි. තෙරුවන් සරණයි. බායි කියන කතාව ගොඩක් ඒ ඒ කියන. අනික ඔක්කොට වඩා මම කියන්න ඕන දැන් අපි ඊවන් වෙනකත්තේ මාධ්‍ය පිළිබඳ චින්තනයත් වෙනස් කරන්න ඕන. අපි එකතකින් ඉස්සර මාධ්‍ය ගැන හිතුවේ කොහොමද? මැදහත්වම ඉන්න ඕන. හරියට එක්කෙනෙක් කියන රිමේනින් කෝල් වයිල් ට්‍රාන්ස්මිටින් ද හොට්, පෝච්චිය උණු දේ වක් කරන ගමන් කොක්ක හීතලව ඉන්න ඕන කියන හැඟීමක්. දැන් අලුත්ම විද්‍යාවට අනුව අපි පැත්තක් ගන්න ඕන. පැත්ත යහපත් අයගේ පැත්ත. හරියට යහපත් අයගේ පැත්ත ගත්තේ නැත්නම් අපේ ඒ දරණ ප්‍රයත්නේ අඩුපාඩු වෙනවා. අපි යම්සි දෙයක් කියන්න ඕන මැදහත්ව යහපත්ව හොඳ ප්‍රතිවයක් ලබන්නේ. ඒ නිසා ඔබ කිව් පරිදි අපි ඉස්සෙල්ලම පටන් ගන්න ඕන දේ තියෙන්නේ අපි ඉන්න තැන ගැන හොයීම. අපි දැනටම අපි හිතාගෙන ඉන්න අපි දියුණුවයි කියලා ඊට යට ප්‍රයත්නයක් දරන්නේ නැහැ. පළවෙනිම යථාතත්වවාදීව අපි ඉන්න තැන හොයාගන්න ඕන. අපි නොදියුණුවයි අපි යම් දේ අඩුපාඩු කියලා හිතුණොත්නේ ඊගාවට දියුණුව වෙන්නේ නැහැ. අන්න මාධ්‍යකාර මාධ්‍ය කෘතිවල ඉදිරියුණාගේ එකකුත් තමයි අඩුපාඩුවත් මැදහත් හොයාගීම. හානියක් කරන දහසින් නෙමෙයි. අපිට මේ දේ අඩුපාඩු කියලා දැනගත්තාම තමයි හරිගස්සන්නේ. ඒ නිසා එයා ඒ පැත්තට යමු වෙන ඕන. සම්පූර්ණයෙන් මැදහත් වෙනටත් වඩා අදියුගේ හරි තැනකට යන්න ඕන. මාධ්‍යවේදීන් විදිහට පක්ෂග්‍රාහී වෙන්න ඕන. මේක තමයි හොඳම කතාව. පක්ෂග්‍රාහී වීමක් නෙවෙයි ඒක. පක්ෂග්‍රාහී කියලා කියන්නේ යහපත් පැත්ත ඉන්න ඕන කියන්නේ. ඔව්. අරමුණ වෙන්න ඕන සමාජයට යහපතක් වීම. සමාජයට යහපතක් කරන්න අපි කොහොමද වැඩ කටයුතු කරන්නේ? ඊළඟ විරාමයට යන්න. මතභේදයට තුද්දෙන කාරණාවල් අපි කොහොමද මෙතුමගෙන් හරියටම නිරවුල් කරලා හොයාගන්නේ? අපිත් එකද සම්බන්ධ වෙලා ඉන්නවා ආචාර්ය එඩ්වින් ආරියදස් මහත්මන්. එවැගේම තමයි විවිධ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අද විශේෂයෙන්ම කතා බහ කරන්න මම එක්කගෙන ආවා අනුරුද්ධ විජයරත්න මහත්මන්. අනුරුද්ධ, මම කැමතියි දැන් මේ AI සම්බන්ධ නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක કૃතිම බුද්ධිය කියන එකත් ඊට පස්සේ චිත්ත වේග බුද්ධිය එහෙම නැත්නම් මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක හරියට පැහැදිලි කරලා ඔබෙන් දැනගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේවා ආවේ කොහොමද කියලා තේරුම් ගන්න. මට සාමාන්‍යයෙන් يعني કૃතිම බුද්ධිය ගැන සඳහන් කරනකොට සාමාන්‍ය අපි Google වල හොයද්දී යනවා දෙවන ලෝක යුද්ධයේ සමයේ තමයි මම මුලින්ම පටන් ගත්තේ මේක හොයාගන්න. මොකද යුද්ධේ තියෙන කාලෙදී යුද්ධෙට එක්ස්පීරියන්ස් එකක් ගන්න එහෙම නැත්නම් ප්‍රතිඵලයක් හොයාගන්න මිනිස්සුන්ව මරන්න බෑ. ඒක නිසා යම් අත්දැක බැලීම් කරන්න පරිගණක මගින් යම් දේවල් කරන්න ඕනකම තිබුණා. මොකද සත්තුත් අත්දැක බලලා ඒකත් තේරුණාට පස්සේ මෙතන ඉඳලා තමයි මේක හොයාගන්න ගියේ කියලා. මම කැමති මේකේ ඇත්ත කතාව මොකද්ද කියලා ඔබ මේ ගැන දන්න කෙනා නිසා මොකද්ද මේ કૃතිම බුද්ධිය කියලා කියන්නේ මුලින් ඒ ගැන හොයලා. අත වශයෙන්ම ඔබ කිව්ව වගේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකේ තාක්ෂණ විප්ලවය වෙනස් වෙමින් පවතිනවා. 1950 දශකයේ මැද වෙනකොට 1956 විතර වෙනකොට
ජෝන් මැකාති ප්‍රමුඛ කණ්ඩායමක් මේ පිළිබඳව පර්යේෂණ කරන්න පෙළඹෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධියෙන් එහාට ගිය විවිධ මැෂින් සරහා, එහෙම නැත්නම් විවිධ උපකරණ හරහා අපිට නිර්මාණය කළ හැකි බුද්ධිමය ප්‍රවේශය මොකක්ද කියන එක පිළිබඳව පර්යේෂණ කරන්න පටන් ගන්නවා. ඒක 1956-57 තමයි සිදුවෙන්නේ. මේකට සම්බන්ධ වෙන ලෝකයේ තියෙන ප්‍රධානතම තාක්ෂණික විශ්වවිද්‍යාල කිහිපයකම පිරිසක් 5-6 දෙනෙක්ම. ඊට පස්සේ හෙමින් ඒක දියුණු වෙන පටන් ගන්නවා මැෂින් බේස්ඩ් ලර්නින් කියලා. ඒ කියන්නේ ඊට කලින් නේද ඇලන් තියරි එක එන්නේ. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධයේ සමයේදී නේද සූදානම් වෙන්නේ ඇලන් කියලා, ඇලන් බියුරින් කියලා මිනිස්සෙක්, විද්‍යාඥයෙක්, ඇලන් ක්‍යුරින්. ඒ කාල සීමාව තුළ මේ පර්යේෂණ මට්ටමට එනවා. මේක ස්ථානගත වෙන්නේ කණ්ඩායමක් විදිහට එකතු වෙලා. ඇත්තටම 5 දෙනෙක් විතර මෙතෙන්ට එකතු වෙනවා. ඇලන් නිව්වෙල්, ඒ වගේම මැකාති, ඊට පස්සේ හර්බර්ට් සයිමන්, මර්වින් මින්ස්කි, ආත සැමුවෙල්, මේ 5 දෙනා තමයි මූලික වශයෙන් මේකට එකතු වෙන්නේ. එකතු වෙලා තමයි මේක ප්‍රථමයෙන්ම හැම දෙයක්ම මේ වගේ දේවල් වෙන්නේ. අරදස් මහත්මයා ඇකඩමියානු සංකල්පය ඇතුලේ ඇකඩමික් ඒ සාකච්ඡාවට ආවට පස්සේ තමයි මේක ඊට පස්සේ පුළුල් ඉස්සරහට එන්නේ. දැන් ඔය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එන්නේ 1990. එතකොට ඒට ඉස්සෙල්ලා මේ 56 මෙතෙන්ට එනවා. ඊට පස්සේ දිගින් දිගට මේකේ පර්යේෂණ කරනකොට තමයි ඒ පර්යේෂණ මට්ටම එහෙම යනකොට පරිගණක හැමින් දියුණු වෙන්න පටන් ගන්නවා. මේ දෙකේම ප්‍රවේශය ඉස්සරහට යද්දි 1970-80 වගේ කාලේ වෙනකොට මේ කෘතිම බුද්ධිය පිළිබඳ සංවාදය පුළුල් වෙනවා. ඒක තමයි සමහරවිට අපිට රොබෝලා සම්බන්ධයෙන් කතාව ඇහෙන්න පටන් ගන්නවා, පරිගණකේ ක්‍රියාදාමයන් එන්න පටන් ගන්නවා. නමුත් පරිගණකේ පුළුල් වෙන්න පටන් ගන්නවත් එකම මෙහි විශාල පිම්මක් තියන්න පටන් ගන්නවා. අපි සරලවම කිව්වොත් එහෙම කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නේ මිනිස්සු හිතලා කරන දේ වෙන යම් යන්ත්‍රයකට දෙනවා හිතලා කරන්න. එක්තරා ප්‍රමාණයකට. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අපි දන්නවා ලෝකයේ මෙතුවක් පහළ වෙච්ච හොඳම මැෂින් එකේ ම නැත්නම් හොඳම බුද්ධිය තියෙන්නේ අපේ ස්වභාවික බුද්ධිය. එකම ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ බුද්ධිය හොයාගෙන යන්නේ නැහැ සහ පාවිච්චි කරන්නේ නැහැ. සහ අපි ඒ අපිට තිබෙන බුද්ධියෙන් අපි කුඩා ප්‍රමාණයක් පමණයි, ඉතාම කුඩා ප්‍රමාණයක් විතරයි අපි පාවිච්චි කරන්නේ. අපේ බුද්ධියෙන් 15%ක්වත් පාවිච්චි කරන්නේ නැහැ. අයින්ස්ටයින් කෙනෙකු වගේ මොලේ හොයලා තියෙන ඒ විශාල ප්‍රමාණයක් අහුවෙලා තියෙන ඒ මොලේ දාලා තියෙන්නේ කොහෙද අහලා අයිනක දාලා තියලා හොයාගෙන පරීක්ෂණ කළා තියෙන්නේ. බුදුහාමුදුරුව කෙනෙක් නම් සර්ව සම්පූර්ණයෙන්ම පාවිච්චි කළා. ඒ අය සර්වසන්නයෙන් භාවිත කළා. ඒකත් පුරුද්දක් වෙනවා. ඒකත් පුරුද්දේ කෘතියක්. ඔබ කියාගෙන ගියට පස්සේ මම පැහැදිලිවම. ඉතින් එතකොට අර එතුමා කිව්වා වගේ ඒ අපේ සාමාන්‍ය බුද්ධිය කරන වැඩ කටයුතු තව මැෂින් එකකට, එහෙම නැත්නම් තව පිටස්තර සාධකයකට බාර දෙනවා ඒ විදිහට කරගෙන යන්න. අර මුලදී අපි කතා කරපු ඉමෝෂන් ඉන්ටෙලිජන්ස් 50-60 දශක වලින් ආවට පස්සේ ඊට පස්සේ මේක මැෂින් බේස්ඩ් ලර්නින් එක තව දියුණු වෙන්න පටන් ගන්නවා. නමුත් අද වෙන විට තිබෙන එතනින් එහාට ගිය ඩීප් ලර්නින් එකක් කියලා. විශේෂයෙන් මේක සිදු වෙන්නේ 2010න් විතර පස්සේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ස්පීච් රෙකග්නිෂන්. දැන් අපි Google එකට ගිහිල්ලා Siri ට ගියොත් අපිට Siri පිළිගන්න බෑ මේක. මම මේකට නෝන් එයාට ප්‍රශ්නයක් ඇති කරන්න ඕනේ කියලා මං සිරිගෙන් ඇහුවා මගේ ගාව තියෙන පිළිතුරක්. ඔව්. What is the population today? මගේ ගාව තියෙන 7.22 billion. හරියට මං සිරි කිව්වනේ. ටක් ගාලා විනාඩි. ඉතින් එහෙම කිව්වට පස්සේ ඒක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකක්. පැහැදිලිවම. එහි අර ඩීප් ලර්නින් කියන ස්ටේජ් එක. ඒ කියන්නේ දැන් අර මුලාවදීන් පසු කරලා දැන් ඇවිල්ලා තිබෙනවා ගොඩක් අභ්‍යන්තර තත්වයටම දැන් ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම අරිදස් මහත්ම දැන් අපි ගත්තොත් අපි පාවිච්චි කරන ග්ලෝබල් පොසිෂනින් සිස්ටම් එක GPS එක අපි යන්න ඕනේ තැනක් කිව්වට පස්සේ මේ රටේ ඕනෙම රටක වීදි හැම සියල්ලම අර අපිට කෘත්‍රිම බුද්ධිය හරහා ලැබෙනවා. ඒ වගේම මෙහි විශාලතම දියුණුව වෙන්නේ තොරතුරු තාක්ෂණයත් එක්ක. දැන් අද ගත්තොත් මේ කාලේ වෙනකොට අපි Facebook අපි දන්නවා බිලියන 8කට ආසන්න ජනගහනයක් ලෝකෙ ඉන්නකොට Facebook පාවිච්චි කරනවා බිලියන 2.25ක් විතර. ඒත් මදි කියනවා ප්‍රමාණයේ හැටියට. එයින් ඉන්නේ 55%ක්ම ආසියාවේ.
ඔබ විශ්වාස කරන්න බුද්ධික සාමාන්‍යයෙන් දැන් ෆේස්බුක් එකේ තිබෙනවා ට්‍රාන්ස්ලේෂන් එකක් අපේ ඒ භාවිතා කරන භාෂාව අපිට පරිවර්තනය කරගන්න පුළුවන්. එතකොට මේ මේ එක දවසක් ඇතුලේ වාක්‍ය බිලියන 4ක් මිලියන 4000ක් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සංකල්පය ඇතුලෙන් ගත්තොත් ට්‍රාන්ස්ලේට් වෙනවා. තර ඔබ හිතන්න මේක කෙතරම් භාවිතා වෙන තත්ත්වයක් බවට අද පත් වෙලා තිබෙනවා. හොඳයි අනුරුද්ද අපිට කතා කරලා දුන්නා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් કૃත්‍රිම බුද්ධිය කියන්නේ මොකක්ද කියලා. තව පොඩි මිනිත්තු ප්‍රමාණයක් තියෙනවා. මම කැමති මේකත් එක්කම තව දවසක් ඔබතුමාලා දෙපළම මේ සම්බන්ධයෙන් කතා කරන්න එකගෙන එනවා. චිත්ත වේග බුද්ධිය නැත්නම් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ මොකක්ද කියලා ඔබතුමාගෙන් දැනගන්න. ඒකටත් කියන්නේ ඉස්සෙල්ලා මම කියන්න ඕනේ එක වචනයක් එකතු කරන්න ඕනේ මේ අදහසට. දැන් අපි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එකෙන් අපි එක්තරා බලවේගයක් තමයි මුලදී අදහස් කළේ. යම් යම් දේ මිනිහාට වඩා වේගවත් කරන්න හැක් දේවල් වල ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා. නමුත් පස්සේ රෝබෝට් කියන ක්‍රමයට මුල් තැන දෙන්න පටන් ගත්තානේ. මිනිහා වගේ ස්වරූපයේ තියෙන තවත් කෘත්‍රිම ස්වරූප හරිගස්සන්න පටන් ගත්තා. ওই රෝබෝට් කියන වචනේ චෙකොස්ලොවේකියා කියන කාරින්ගේ. ඉස්සෙල්ලම මිනිහා සමාන රූපයක් මාල ඒ මිනිහල්ලව මිෂන් කරන දේවල් කරන්න පටන් ගත්තේ ඊතරම් ප්‍රසිද්ධ නැති චෙකොස්ලොව නියජාත. ওই රෝබෝට් කියන වචනයත් ඒගොල්ලන්ගේ. දැන් මේකට එක හේතුවක් තියෙනවා ඔබ ඩිප්ලොමේටියන්නේ මිනිහා කම්මැලි. සාමාන්‍යයෙන් මිනිහා කැමති හැකිතරම් නිමාඩුවට ඉන්නේ. වෙන කැත්තේ පරිගණක හැදුවෙත් කම්මැලි මිනිසෙක් කියලා කියනවා. මොකද මේ ඒ දරුවා ඇවිල්ලා සෙල්ලම් කරන්න ඕන. නමුත් තාත්තා ගණන්කාරී ගණන්කාර කරන එකවුන්ට්. එයා කියන ළමයා මේක මට එකවුන්ට් එක හරිගස්සලා අඩු වැඩි කරලා දීලා යනෝ පස්සේ සෙල්ලම් කරන්නේ. මේක තාත්තගෙන් බේරෙන්න බැරුව මිනිහ යන්ත්‍රයක් හැදුවා. යන්ත්‍රයෙන් හරිගස්සන්න. ඒ නිසා මිනිහාගේ ගතියක් තියෙනවා හැකිතරම් නිදැල්ලේ යම් යම් දේ කරන්න. ඒ මිනිහා ඒ මිනිස්සයා ඒ නිසා යම් යම් උපකරණ යම් යම් ද්‍රව්‍ය පටන් ගත්තා. ඒකෙන් තමයි පරිගණකේ පටන් ගත්තා කියන්නේ තේකෙන් ඊගවට මිනිහාගේ ස්වරූපයේ තියෙන තවත් මිනිස්සු හදලා ඔවුන්ලවත් මිනිසුන් කරන දේවල් කරන්න පටන් ගත්තාම තමයි රෝබෝට් කියන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක ආවේ. ඒවිල දැන් බලනකොට හරිම දියුණු විදිහේ මනුෂ්‍ය ස්වරූපයේ ගත්තා ඉන්නවනේ. ඒගොල්ලෝ හිනා වෙලා කතා කරන්න යම්කිසි සංවාදයක යෙදෙන්න මිනිහෙ පිළිගන්න හැක් රෝබෝට්ටත් ඉන්නවා. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ ඒක අදහස් කරන්නේ අදහස් කරන්නේ යම් කිසි කෙනෙකු තුළ ස්වභාව සිද්ධ භාවවේග පරිපාලනය කළ මිනිසුන් සහ සමග එකතු වෙලා කටයුතු කරන ශක්තිය ලබා දීමයි. හොඳයි. ඔව් ඒක අද දවසේදී වැඩසටහන අවසන් කරන සුදනම අනුරුද්ද ඔබට මිනිත්තු කිහිපයක් දෙන්න සුදානම් වෙනවා. අපි මේ පසුව සාකච්ඡා කරමු. ඇතරම් බුද්ධික ඔබ මේ වැඩසටහන විශේෂයෙන් මව්වරුන් ගැන කතා කරපු හින්දා අපි මේ දරුවන් සහ තරුණින්ගේ අනාගතය ගැන කතා කරන හින්දා මම කැමති මේ දෙක බද්ධ කළ දෙයක් කතා කරන්න. ඒ කියන්නේ අනාගතයේ දරුවෙක් නිර්මාණය කිරීමේදී ඒ කියන්නේ ඒ දරුවට අධ්‍යාපනය දීලා මේ ඊළඟ අවුරුදු 10ට මේ දරුවෝ අද පාසල් යන දරුවෝ අධ්‍යාපන මට්ටම නිර්මාණය කිරීමේදී අතිශයින් වැදගත් සාධක දෙයක් තමයි අපි මේ කතා කරමින් ඉන්නේ. එක පැත්තකින් තියෙනවා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්, අනිත් පැත්තෙන් තියෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. කෘත්‍රිම බුද්ධිය සහ චිත්ත වේග කළමනාකරණය කිරීමේ බුද්ධිය. මේ දෙක එකට බද්ධ වෙන දරුවෙකුට තමයි අනාගතයේ ලෝකේ විවර වෙන්නේ. බුද්ධික අවසන් වශයෙන් මම කියන්න කැමති ඇත්තටම මේ චිත්ත වේග කළමනාකරණය කිරීම අතිශයින් වැදගත්. තමන්ගේ හිතට එන දේවල් කළමනාකරණය කරගෙන තමන් නිවීමකටපත් වීම. බොහෝ වෙලාවට අද මයින්ඩ්ෆුල්නස් අපි දෙස ඇතුළාන්තය බැලීම සඳහා පුරුදු කිරීම. මෙඩිටේෂන් මේ භාවනාත්මක ක්‍රම අද ලෝකේ හඳුනා දෙමින් යන්නේ එක විදිහකට තමන්ගේ හැඟීම් චිත්තාවේග කළමනාකරණය කරගෙන අනිත් සමග අනිත් අය සමග සම්බන්ධතා පවත්වාගෙන යෑමේදී. ඉතා හොඳ මට්ටමකට බුද්ධිමය ප්‍රඥාමය ප්‍රවේශයක් ලබා ගැනීම තමයි මේ අපි කතා කරන ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් ඇතුළේ තිබෙන්නේ. එතකොට අනාගතයේ විවර වෙනකොට ඒ දරුවන්ට හොඳ කණ්ඩායම් සමාජිකයෙක් විදිහට හොඳ ටීම් වර්ක් එකක් හදා ගැනීම සඳහා ඒ වගේම තමන්ගේ පවුලේ තමන්ගේ දෙමව්පියන් සමග සමාජය සමග වැඩ කරන තැන තමග ලෝකයේ සමග සම්බන්ධ වෙද්දී යහපත් මානසික තත්වයකින් කටයුතු කරන්න මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් අතිශය වැදගත් සාධකයක් බවට පත් වෙනවා. මම කිව්වේ අපිට තිබෙන වාසනාව අපි මේ උපන් භූමියේ අපිට ඒ සඳහා තෝතැන්නක් තිබෙනවා අපේ සංස්කෘතිකමය ආගමික පසුබිම. අද වන විට ලෝකය වෙනස් කරපු රටවල්වල පළමුවෙන් වෙනස් කළ තිබෙන්නේ
බුද්ධික දරුවෝ. ඒක නිසා තමයි ෆින්ලන්තය ගත්තාම දකුණු කොරියාව ගත්තාම මෑත කාලීනව ඇමරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩා වගේ රටවල් ගත්තාම වඩාත්ම අවධානය ප්‍රතිපත්ති සම්පාදනයේදී දරුවන්ට ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒ හැම රටකම ඔබ මේ අපේ මව්පියන්ටත් මේ ගැන හොයලා බලන්න පුළුවන්. මේ වන විට මයින්ඩ්ෆුල්නස් ඇන් මෙඩිටේෂන් කියන මේ සංකල්පය ඔවුන්ගේ විෂය පද්ධතියේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් කරලා තිබෙනවා. එක අතකින් අපි අර කතා කරන කෘතිම බුද්ධිය දියුණු කරනා වගේ මේ රටවල්, අනිත් පැත්තෙන් මේ චිත්තාවේග කළමනාකරණය කිරීමේ විද්‍යාව ප්‍රගුණ කරමින් යනවා. මේ දෙක තමයි ලෝකයේ අනාගතය වෙනස් කරන තැනට යොමු කරමින් සිටින්නේ. අපි අවසාන වශයෙන් බුද්ධිගෙන් ඉල්ලීමක් කරන අපි දෙන්නම්. ඔව්. අපේ කාන්තාවන්ට උගන්වන්න කොහොමද මයින්ඩ්ෆුල්නස් බේස්ඩ් ටෙන්ෂන් රිඩක්ෂන් එකක් ඇති කරගන්නේ. පවුලේ තියෙන ආතතිය අරවම නැති කරගන්න, දරුවන් හදාගන්න තියෙන මෙවැනත් කරන සම්ප්‍රදායික සතිපට්ඨාන භාවනාවෙන් ඒ කරන්න කොහොමද කියලා මාතාවන්ට උගන්වන ක්‍රමයක් අපි තුන්දෙනා එකතුල පස්සේ කියා දෙන්නේ. අපි ඉස්සරහට ආරාධනා කරනවා ඔබ දෙපළටම තව දවසක් එන්න කියලා කියනවා. මේක ඉස්සරහට පැහැදිලිව තවදුරටත් ඉස්සරහට යන්න කතා කරන්න. බොහොම ස්තුතියි ආචාර්ය ඩිනාදස් මහත්මනි, අනුරුද්ධ විජයරත්න මහත්මනි. අද දවසේදී ඉතා හරවත් කතා බහක් කරා. ඔබටත් ගොඩක් වැදගත් වෙවි මේ කතා බහ. මතක තියාගන්න, දවස ලස්සන වෙන නම්, ජීවිතේ ලස්සන වෙන නම් ලස්සන දවසක් බලන්න ඕන, ලස්සන දේවල් කියවන්න ඕන, හොයන්න ඕන. සුබ දවසක් ඔබට. ලස්සන දවසක් වේවා, ලස්සන දවසක් සියසයි මොස්තරේ.